ආයිබෝන් සුබ දවසක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථම නවධානය උදෑසන පුවත් සිරස්තල වෙත මම ජනපති උනාට වැඩක් නැහැ ජනතාව ඉල්ලන දේ දෙන්න බැරි නා පොට්ටුවේ බිස්නස් එකක් සජිත් හෙලි කරයි සියන්න රටින් ගෙන්වා යහපාලනය රට බංකොලොත් කරා අගමැතිගෙන් චෝදනා जनता आवश्यकता प्रमुख लबादेव जनाधिपति गोटाबय राजपक्ष महता श्रीलंका इंजीनियर आयत ने सामाजिक जनाधिपति लेखम कार्यालय ගොඩාක් ප්‍රොජෙක්ට්ස් තියෙනවා පිට රටවල් වලත් එක්ක කරලා එකක්වත් වෙලා නැහැ බාගෙට නැවතිලා මේවා අමාරු දේවල් නෙවෙයිනේ අපිට කරන්නට පුළුවන් ඒවා අපි මේ ගොඩක් වෙලාවට මේ පිට රටින්ම ප්‍රොජෙක්ට්ස් ගෙනල්ලා කරන මේ සංස්කෘතියකට ගිහිල්ලා තමයි මේ එවිලා තියෙන්නේ ඉතින් මම හිතන්නේ ඒවා අපි නතර කරලා අපිට මීට වඩා හැකියාව තියෙනවා අපේ ලෝකලි කරන්නට ජනතාවගෙන් අහන්න ඕන ජනතාවගෙන් අහුවොත් කොහොමද දුම්රිය සේවාව කියලා මොකද්ද දෙන උත්තරේ ජනතාව කියනවනම් දුම්රිය සේවය හුඟක් හොඳයි කියලා ප්‍රශ්නයක් නැහැ එහෙනම් හැමෝම මොටිවේට් වෙලා ජනතාව කියනවනම් අපාර්ට්මන්ට් එකේ බාත්รูම් එකක් නැහැ යන්න බෑ එල්ලිලා යන්න ඕන වෙලාවට එන්නේ නැහැ මේවා කියනවනම් අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ අපි ජනතාවට අවශ්‍ය දේ දීලා නැහැ වෝට බෝඩ් එකේ මහන්සියලා ඔක්කොම වැඩ කරනවායි කිව්වට වැඩක් නැහැ ගිය ගිය තැන මිනිස්සු වතුර බෝතල් වලට කළු පාට වතුර අරගෙන එනවනම් දවස් පහක් නැවෙ නැහැයි කියනවනම් බොණ්ඩ වතුර නැහැයි කියනවනම් කොච්චර හොඳයි කිව්වත් වැඩක් නැහැනේ වෙලා නැහැනේ Delivery is the most important thing. අවශ්‍ය දේ අපි දෙන්න ඕනනේ. අපේ නැත්තේ ඒකයි. මම ජනාධිපති වෙලා වැඩක් නැහනේ. මම මහ ජනතාව බලාපොරොත්තු වෙන එක ලබා දෙන්නේ නැත්තම් මොනවද ඇති වෙන්නේ? අපි බලන්න ඕන කොතනද වැරදිලා තියෙන්නේ? වැරදි තැන හදලා අර මිනිස්සු බලාපොරොත්තු වෙන දේ දෙන්න ඕන. ඒකට මම නම් හිතන්නේ අපේ රටේ ලොකුම දේ තමයි අපි මොටිවේට් වෙලා නැහැ. මට මේ මොටිවේෂන් එක ආවිල්ලා තියෙන්නේ හමුදාවේ. මම කතා කරනකොට මම කියන්නේ මේක මට ඕන කියලා. එතකොට මොකක් හරි කරන්න මට කිව්වම සමහර අය බලනවා යකෝ මූගේ ගෙදර ගෙනියන්න ඉල්ලනවා මට කියන්නේ කියලා. නමුත් මම එහෙම කියන්නේ මේක මගේ එකක් හැටියට මම හැම එකක්ම ගන්න හන්දා. මේක ජාතික ප්‍රතිපත්තියක් හදමු. ඒක අපි හදලා විතරක් මදි ජනතාවට දෙමු. ඉතින් මගේ ලොකු විශ්වාසයක් තියෙනවා මේ ඉංජිනියර්ස්ලා ගැන. යහපාලන රජයේ විදේශ රටවලින් සියලු භාණ්ඩ ගෙන්වා රට බංකොලොත් භාවයට පත් කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දැරණියගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. ඔහුගේ ආණ්ඩුව මේ රට බංකොලොත් කරලා තිබුණේ. හැම සෙල්ලම් බඩුවක්ම හැම දෙයක්ම රබර් කෑල්ල ඉදන් පිට රටින් ගේන්න තමයි හාමුදුරනේ මේ අය කටයුතු කරන්නේ. අපිට ගෙවන්න උනා මේ සල්ලි පිට රට සල්ලි වලට විශාල වශයෙන් ඩොලරේ මිලිය රුපියල් යගේ අඩු උනා. අපි බාර දෙනකොට 130 ගාණක් 32යි දැන් 180 ගාණකට ගිහිල්ලා 88. 200ටත් ලං වෙලා ඇවිල්ලා ආපහු පස්සට 갔다 අපි ආ. ඉතින් මේ අය ක්‍රමවේදයක් නැතුව වැඩ කරපු නිසා ආර්ථිකය ගැන හැඟීමක් නැතුව කටයුතු කරපු නිසා රටය ක්‍රමානුකූලව ආපස්සට ගියා. අපි සම්පත් බිහි කරා. මේ සම්පත් ටික විකුණන්න පටන් ගත්තා. එදා තිබිච්ච ආණ්ඩුව කිසිම වැඩක් ඒ අවුරුදු 4ට පාට කරේ නැහැ. රටක් හදන්න, ජාතියක් ගොඩනගන්න, දරුවගේ අනාගතය ගැන කල්පනා කරලා කළ යුතු එක කාර්යය තමයි අපිට ආණ්ඩුවක් 3/2ක බලයක් තියෙන ආණ්ඩුවක් පිහිටවීමට අපිට සහයෝගය දක්වන එක. වත්මන් රජයේ මෙරට ගොවි ජනතාව අසරණ භාවයට පත් කර ඇති බව සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දඹුල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී වැඩබැරි ආණ්ඩුව ගොවි අයවර කරා, ගොවි අනාථ කරා. මේ දඹුල මැදිස්ථානයේ කේන්ද්‍ර කරගෙන ප්‍රාදේශීය පොහොත්තු ලොක්කොටික බිස්නස් කරා, එළවලු බිස්නස් කරා. මම තමුන් ආසරට කියන්න කැමතියි අපේ ආණ්ඩුව බලයට ආවම ඒ සිදුණු අක්‍රමිකතා සියල්ලක්ම අපි පරීක්ෂණයට ලක් කරනවායි කියලා මම තමුන් ආසරට කියන්න කැමතියි. හිතාදර මිත්‍රවරුනි, වැඩබැරි ආණ්ඩුව දැන් වැඩබැරිකම තුලින් රටත් නන්නත්තර කරලා ජනතාවත් අනාථ කරලා ආර්ථික පරිහානිය තුල අපේ රටේ ජන සමාජයේ විශාල පිරිසක් අනාථ වෙලා ව්‍යාපාර කඩන් වැටිලා වෙළඳාම කඩන් වැටිලා जन जीवित अकर्मण्य वेला जन समाजे दिहा बलु ग्रामीय नागरिक दुप्पट जनता अब सहमुलि मनात वेला
එක්සත් ජාතික පක්ෂයේ දෙකට වීමේ ප්‍රතිඵලයක් ලෙස එම පක්ෂයේ පාක්ෂිකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එකතු වෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් යපාවේ වර්ධන මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමේ ප්‍රතිඵලයක් හැටියට විශේෂයෙන්ම විශාල එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්වහ වෙමින් පවතින. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්කාසු වීම දිස්ත්‍රික් මට්ටමින් විශාල ලෙස වැඩි වී තියෙනවා. මේකට කාරණා කීපයක් බලපාලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුළුල් සංධානයක් හැටියට ඕනම දේශපාලන ප්‍රවාහයකට එක්වීමට ආරාධනා කිරීම නිසා මේ තත්ත්වය වඩාත් සාර්ථක වෙලා තියෙනවා. මොකද ඔවුන්ගේ රැකවරණය සහ විශ්වාසය කියන එක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අපි ඉදිරිපත් වෙලා ඒ අවශ්‍ය ආරක්ෂාව සලසා දෙනවා. ඒ නිසා දැනට කොළඑළිය කියලා සංවිධානයක් රට පුරා පැන නගමින් පවතිනවා. මේ සංවිධානයේට එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ පිරිස් විශාල වශයෙන් එක්රාසි වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ වන විට රටේ ඉතාමත්ම හොඳ තත්ත්වයක තියෙනවා. 3/2 ඡන්ද බලය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ මේ අවස්ථාව වෙනකොට අපිට විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කරපු සමීක්ෂණයකින් තියෙනවා ආණ්ඩුවට ඒ ශක්තිය ලැබෙන බවත්. ඒ වගේම ඔවුන් කියනවා මේ සතිය ඇතුළත 2010 ප්‍රමාණයට වඩා ආසන සංඛ්‍යාවක තත්ත්වයකට යන්න පුළුවන්. බුද්ධිමත් තරුණ නිර්මාණශීලී දේශපාලචීන් පිරිසක් සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමකි ජන බලවේගයේ පමණක් බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්. මරික්කාර මහතා පවසනවා. ඒ සමකි ජන බලවේග පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තාරුණ්‍ය රැවට්ටුවා තාරුණ්‍ය ඇඳුවා අද පුද්ගලිකාංශයේ විශාල ප්‍රමාණයක් රැකියාවලින් අයින් කරලා තියෙනවා. ඒ වගේම පුද්ගලිකාංශයේ පඩි කැපීමකට ලක් වෙලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි රජයේ සේවකයා අද බය වෙලා තියෙන්නේ. මොකද ඔවුන්ගේ ඕටිය කපලා තියෙනවා. ඒ නිසා තමයි මේ තැපැල් ඡන්දයේදී රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක් අපේ පැත්තට නැඹුරු වෙමින් පවතින්නේ. ඒ නිසා අද ඊළඟට තරුණ තරුණියන්ට රජයේ රැකියා තියා පුද්ගලිකාංශයේ රැකියාවක් කරන්න බැරි මට්ටමට මේ රට අකර්මණ්‍ය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි තා පැහැදිලිව කියන්න කැමතියි මේ රටේ දේශපාලන මේ වෙනස් කරන්න ඔබට උවමනා නම් ඡන්දෙන් පස්සේ 225ම හොරුල් කියන සංකල්පය නැති කර ගන්න ඕන නම් අද අවුරුදු 60ට අඩු තවමත් ෆේල් නොවෙච්ච එකම එක නායකයා ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ වගේම නිර්මාණශීලී තරුණ දක්ෂ බුද්ධිමත් කණ්ඩායම ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක. රටපාලනය කරන්න නම් බුද්ධිමත් වෙන්න ඕන, ක්‍රියාශීලී වෙන්න ඕන, නිර්මාණශීලී වෙන්න ඕන. ඒ නිර්මාණශීලී භාවයේ තියෙන්නේ ක්‍රියාකාරී දේශපාලඥය තුල පමණයි. දැන් ශක්තිමත් නායකයෙකු බිහි වී ඇති අවස්ථාවක මෙරට අල්ලස සහ දූෂණය නතර කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අස්කිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පවසනවා. ඒ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් නොවැම්බර් 10 ජාතික ව්‍යාපාරයේ විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණා. එහිදී ශක්තිමත් රාජ්‍යයක් සඳහා පොදුජන එකඟතාවයේ හෙටත් යන තේමා වැටතේ සමාජ ගිවිසුම ජනතාවට ඉදිරිපත් කිරීම සිදු කෙරුණා. රටවල් 184 අතරින් අල්ලස දූෂණය අති අපේ රට 71 පිටන සිටින බව උගත්පතකින් දැනගත්. අල්ලස දූෂණය නැතිම රට වශයෙන් මේ ධර්මද්වීපය අපි පත් කරගන්නට වුණු. ඒ නිසා ශක්තිමත් නායකත්වයක් අපට පසුගිය නොවැම්බර් මාසයේ 16 ලැබුණු ඒ අනරි අවස්ථාව අපි අපට යැවුවොත් අපි බලාපොරොත්තු වෙන ලෝකය ගොඩනගා ගැනීමට අපහසුයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය හුදෙක් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරන මැතිවරණයක් ලෙස නොව එදා නොවැම්බර් 16 වෙනිදා 2019 ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක් ජනතාවගේ ඡන්දයෙන් පත් කරලා එදා අපේක්ෂා කරපු ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් කිරීමේ ඉලක්කය අරමුණ ඉටු කිරීම සඳහා වන පෙළගැස්මට සහයෝගය ලබා දෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් කර යැවීමේ වැඩපිළිවෙලට තමයි අපි මේ බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුමට එක් වෙලා ඉන්නේ. ලෞකික ලෝකයේ භෞතික කොටසවත් ජය ගන්නට බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා කියන එක පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන විකල්ප පියවරෙන් පියවර ක්‍රියාත්මක විය යුතුයි. ඒ තුලින් අපිට ලෝකයටම ආදර්ශයක් දෙන පිම්බිමක් මේ කොටසේ බිහි කරන්නට පුළුවන්. අද දවසෙන් ඉල්ලන තිරසාරභාවය සංවර්ධනය පිළිබඳ ආදර්ශමත් බිම හැටියට මේ පිම්බිම පත් කරන්නට අපිට පිඹුරුපත් සැලසීමේ කිසිදු බාධාවක් නොහැකියාවක් නැහැ. අපේ ඕනෑකම සහ අපි ඒ සඳහා පෙළ ගැසීම විතරයි නැත්තේ. එම පුතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ 10:12 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුභ සුභ
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.